දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ උදෑසන නිසා. මගේ සහෝදර සහෝදරිය ඇදහිල්ලට උන්වහන්සේගේ වචනේ පේදුරුතුමා දෙවෙනි යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 7 පදයේ අද දවසේ කතා කරනවා. සහෝදර ස්නේහයද සහෝදර ස්නේහයට ප්‍රේමයද එක් කරගන්න කියලා. දැන් බලන්න, අපිට අත්‍යවශ්‍ය කිතුණු ජන ප්‍රජාවක් තුල ජීවත් වෙන්න, ඇදහිලිවන්තයෙක් හැටියට ඉදිරියට යන්න වැදගත්ම ගුණාංග දෙකක් ගැන කතා කරනවා. සහෝදර ස්නේහය සහ ප්‍රේමය. සහෝදර සමාගමේ කොයි වගේද ඔබගේ දායකත්වය? සහෝදර සමාගමට, ඒ සමාගම තුල, සහෝදරත්වයේ තුල, ඒ සහභාගීත්වයේ තුල ඔබගේ මගේ කොටස මොකද්ද? එකිනෙකත් එක්ක ඔබගේ මගේ තියෙන සම්බන්ධතාවයේ ආදරණීය බැඳීම කොයි වගේද? මේ ප්‍රේමය, මේ සහෝදර සෙනෙහස අපේ ජීවිතයට කොච්චර අවශ්‍යයිද මගේ සහෝදරය සහෝදරිය? යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් එක්ක කොයි වගේ වැඩ කරාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උන්වහන්සේට ගෝලියෝ 12 දෙනෙක් හිටියා ළඟින් හිටපු. ඒ අයත් එක්ක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරේ මෙන්න මේ වගේ. සහෝදර සෙනගක් හැටියට, සහෝදර කැලක් හැටියට උන්වහන්සේ ඒගොල්ලන්ව දැක්කේ. ඒගොල්ලන් එක්ක වැඩ කටයුතු කරේ මේ විදිහට. ඒකට ප්‍රේමය හැම වෙලේම එකතු වෙලා තිබුණා මගේ සහෝදර සහෝදරිය. ඒගොල්ලන් ගොඩක් දුර්වල අය. ඒත් යේසුස් වහන්සේ ඒගොල්ලන්ට ප්‍රේම කරා. යොහන් 13 යනකොට කියනවා, අවසානයේ තෙක් මේ ලෝකේ මිනිසයන්ට උන්වහන්සේ ප්‍රේම කළා. ඉතින් ඔබගේ මගේ සහෝදර සමාගමට ඔබයි මමයි දක්වන දායකත්වය මොකද්ද? ඒක ඇදහිල්ලේ ඉන්න මිනිස්සෙගේ ජීවිතේ තියෙන ඕනේ අත්‍යවශ්‍ය ගුණාංගයක්. ඉතින් ඒක දවස ගානේ අපි වර්ධනය කරගන්න උන්වහන්සේ අපිට මතක් කරනවා උන්වහන්සේගේ මේ 16 කර්ණ කොටගෙන. ඉතින් 8 පදයටත් යනකොට අවසාන කරනවා මේ කොටසේ. මේ ගුණාංග, දැන් අපි කතා කරපු ගුණාංග, මේ දේවල් අපේ දවස ගානේ වර්ධනය වෙනවා නම්, ඉතින් මේක නිකම් වර්ධනය වෙන්නේ නැහැ මගේ සහෝදර සහෝදරි. ඒ ඇදහිල්ලේ ඔබයි මායි පවතිනකොට, මේ දේවල් ගැන අපි අවධානය යොමු කරනකොට, ඒ දේවල් වඩා ක්‍රියාශීලීව ඒ දේවල් වල අපි නියලෙනකොට, කවදාක්වත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගැන්ම නිෂ්ඵල කාරණාවක් වෙන්නේ නැහැ කියලා 8 පදයට යනකොට මතක් කරනවා. නැත්තම් බොහෝ දෙනාගේ ඇදහිල්ල මොකද්ද වෙන්නේ අවසානයේ? ඇදහිල්ලෙන් ඔවුන් ඉවතට යනවා. ඒ කියන්නේ කවදාක්වත් ඇදහිල්ල වර්ධනයක් සිද්ධ වෙලා නැහැ. ඔවුන් ඇදහිල්ල රස බලලා විතරයි එතනින් එහාට ජීවිතේ කිසි දෙයක් ඒගොල්ලන්ගේ සිද්ධ වෙලා නැහැ. ඉතින් මේ කාරණාවල් සැලකිලිමත් වෙන්න කියලා පේදුරුතුමා මතක් කරනවා. ඒ වගේම එහෙම සැලකිලි වුණ නැත්නම් ඔහුට වඩා දුර ගමනක් යන්න බෑ. යේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න බෑ. මොකද සහෝදර සමාගමත් එක්ක ගමනක් යන්න බැරි නම් කොහොමද අපි ස්වර්ග රාජ්‍යයේ ගිහිල්ලා ඒ ඇත් එක්ක ජීවත් වෙන්නේ සදාකාලෙටම? ඉතින් එහෙම ජීවත් වෙන්න බැරි අය එහෙ යන්නේ නැහැ. ඉතින් මේ දවසේදීත් අපි වඩා කැපවීම සහෝදර සමාගමත් එක්ක ඒ ප්‍රේමය, ඒ බැඳීම වර්ධනය කරගමු. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.